ඒ නේ දේ තවත් කොවිඩ්ඩාසාධතයෙන් හත්සියය හැට දෙ එකක් මෙරටින් වාර්තාාවුණා ඒත් සමඟ මෙරට සමස්ත කොවිඩ්ඩා සාධතයෙන් සංඛ්‍යාව දැක්ුණේ පලක්ෂ හැත් හැදි දහස් එකකසියාසූටක් ලෙසයි. පහුගේ සති දෙක කාලයක්ත් එක සංසධන කරලා බලනකොට ඊට පෙර තිබ නවස්ථාවට වඩා රෝගී පහැදිලියීමම වැඩිවෙමින් යනවා. පෝවි් පරෝගීන් සඳහෝ නිවිස්ගත ප්‍රතිකාර ක්‍රමයට දෙසැම්බර් එකොළොස්වෙනිද වෙනවිට ලියාපදිංචිවූ මුළු රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ විසිහතරදා සිකසිය පනස් පහයි එත්දි ඒ පද්ධතියට අලුතෙන් එකතු රෝගීන් ංඛ්‍යාවතුන් සය හැට පහක් වෙලා තියෙනවා. නිවෙස්ගත ප්‍රතිකාරක්‍රමය නිසා පැහැදිලිවම රෝහල්වලට ඇතුළත් කිරීමට. සියන රෝගීන්ගේ සංඛ්‍යාව අඩුකර දෙන්න හැකිවෙලා තියෙනවා. ඕ නෑමරු රෝගියකුට දහතුනයි අනුව දුරකත නාංකය. වෘර්තයි නොපමාව ඔබ දහතුනයි අනුව දුරකතනංකයට ඇමතුමක් ලබාදීලා මේ අද්‍යතියට සම්බන්ධ වන්න ඔබට හැියාව තියනවා. එමෙන්ම සසකේද සිදුවූ තවත් කොවිඩ්ඩා ධත මරණ විසිද දෙකක් සෞඛ්‍ය සේවා දක්ෂ ජෙනරල් වරයා ත අහවරු කලා. ඒ අනුවේත් සමඟ මෙරට සමස්ත කොවිඩ්ඩස් සාධත මරණ සංඛ්‍යාව, දහතර දහස් පන්සියාන උප පහක්දක්වා හිළ ගියා. මෙ අතර දිවන්න පුා සිදු කරෙන කොවි් දෙන්නත් කරන කටයතු අධදිනේත් ක්‍රියත්කවට. එයනුව අයි සෞරු ඉහට වැඩිපුද්ගලෙන්ස්තාා බුස් දෙන්නත් මාත්‍රාව ලබාදීම දාද සිදු කරුණ. බෝස්ට එන්නත් මාත්‍රාව ලබාගැනීමට පමිණීමේී. ඒ එන්න බාගත් එන්නත් කාට් පත සහ ජාතික හැඳරුම් පත රගෙන පැමිණීමමාණ වාර්ය බවයි සෞඛ්‍යාංශ සඳහන් කලේ. ඔබ සියලු දෙනාම දැනුවත්ව යතුයි මෙම එන්නත ශරිරයට ඇතුළත් කරහම ඒයින් ඇත්තටමහෝවිඩ් රෝගේ රෝගලක්ෂණ වගේ සුළු රෝගලක්ෂණ මතුවෙන්න පුළුවන්. එමගින් කියන්නේ ඇත්තටම මේ එන්නත සක්්‍රීයව ඔබේ ප්‍රතිශක්ති කරන. අදධතියට දායක වෙනවා මේ එන්නත ලබාගත්තයිම් පස්සේ ඔබට දැනෙන රෝග ලක්ෂණ තමයි ඇඟපතරිදීම හිසරාදය සහ සුළු සෞඛ්‍ය අපහසුතා සමහට පොඩිව පමණේ ගතයක් වගේ දේවල් දැනන්න පුළුවන් නමුත් ඔබ බියවෙන්න එපා ඔබ එන්නතත් දවසේ සිට දවස්තුනක් පමණ කාලයකට මවැනි සුළු රෝග ලක්ෂණ ඔබට ඇතිවෙන්න පුළුවන් ඒගෙන ඔබ අවධානයෙන් ඉන්න ඒවාගේම ඒ දවස්තුන තුළ හැකි තරම් දීරවාර්ගපානය කරන්න දිගටම දවසට දින පතාලීටර් දෙකක ප්‍රමාණයක් පමණ සහ ඔබ අධික ලෙස විහෙසවීම කරනුවනම් ඒවා පොඩ්ඩක් නවත් අන්න ඕනේ ඊට අමතරව ඇඟරිදීම තිෙට්ුගත්තිය හිසර අදේ තියෙනවාවනං පැරසිටමෝල් වගේ සුළු අෞෂ දෙයක් පමණක් නියමිත මාත්‍රාවෙන් ගත්තහම ඒ සුළු රෝග ලක්ෂණ වලින් ඔබට දැනන ඒ අපහාසුතාවයන්ගේ මිදන්න පුළුවන්. ඔබ ත් මුල් එන්නතසාහිවාර්ගේය ගැන හිත්තාන්නේි නැතුව තුව නිමාත්‍රාව ෆයිස එන්නත ලබාගැනීමට නොපමාව කටයුතු කරන්න ඕනි. අරම්ඹේදී භෝෂට එන්නත ලබාගැනීම සඳහත් යම්කිසි ඔු අන්දු අඩුකමක්තිබුණ හැබැයි ය දින වෙනකොට ඒ සඳහහා නැවත වඋන්දුවක් මතුවෙලා තියෙනවා වැඩිම භෝෂට එන්නත් මාත්‍ර ප්‍රමාණයක් හි දවසදදි තමයි බදීල තියෙන්නේ මේ දෙසම්දර්මාස අන්තිම සති දෙකේදී බොහෝ දෙනා තමන්ගේ නෑ හිතවතුන්ගේගේෙවල්ලට යනො මේවා සීමමා කිරීමේ අවශ්‍යතාවක් අපි හිතන්නේ නැහැ තියෙනවාය කියලා ඒකනිසයි ඒ ගමගයන්න ඉස්සර වෙලා බෂට එන්න ලබාදින්න තියනන්නේෙර හැයි බෝෂට එන්නත ලබාගන්න නැතුව විනෝදවෙන්න කිය ෙැබ මසය අතිම සතිස් කොවිි් සුනාමියකට ෑස්ති වන්න වෙනවා. මෙවැනි වැදකක්වත් නැරමීම සොහ ශ්‍රවතට චනලේ සස්ටයික්කර සීනුව සලකුුණු වන්න.